බදසක් කියල පිළිගන්නවා DP Education IT Campus ඉතින් ගෙන එන ෆ්ලට කෝස්ස ගත්තක එකතුන වාල හැමම රයිට් වාල දැම් එක තුළ ඉන්න අපේ අටවැනි ඇපලිකේෂන් එක හදන සෙක්ෂන් සෙක්ක මන්දැන් මේ සෙක්ෂණ එක දිවාල්ට කියල දෙන්න කොහොමද මෙන මෙතන තින අපේ ෆෝම් එකට අලත නොටක් ඇ කරගන්න අලත නොටක් ක්‍රියට් කරගන්න ෆෝම් එකි කොහොමද ෆෝම් වැලිඩේන් හරිට ඇත් කරගන්න කියලා ඉතින් වාට දැන්ට පුළුවන් නෝට් එක කටගරිය සිලට් කරගන්න මෙන මේ ෆෝම් වැලිඩේන්ස් නැති නිසා නෝමලි මේ ෆෝම් එක සබමිට් කරන තුටර තින MD ඩේටාපේ ලෝකල් ස්ටෝරෙන්ජ්ගේ සේව්වෙන ොකට් හරි අපි දැන් මෙන මෙතන කලයින් සයිඩෙන් මේ ෆෝම එක වැලඩේට් කරලා තමයි මේ ඩේට ටික පාස් කරන වශයෙන් අපේ ලෝකල් ස්ටෝරෙජ්ට කියන අපි ෆ්ලට ඇපලිේෂන් එක පැත්තෙන් අපිට පුළුවන් අනිවාරෙන් මේ ෆෝම එක වැලඩේට් උනොත් විතරක් තමයි මන් ඩේටික පාස් කරන වශ අපේ ලෝකල් ස්ටෝරජකද අපිට ටයිටල් එකක් නැතුව නැතන් කටෙන්ටක් නැතුව යුසට මේ නෝට් එක සේව් කරගන්න දුන්නොත් අපිට ඩේට බෙස්සගේ අපේ ලෝකල් ස්ටෝරජයේ තන් ඉස්ටන්සියකට එක එච්චර හොඳ වෙන්නේ නෑ රයිට් දැන් මං වාට මේ සක්ෂණ එක කියල දෙන්න කොහොමද මේ ෆෝම් එකට ඇන්ඩ් මෙ මේ කටගරී ඩොප් ඩවන් වලට කොහොද ෆෝම් වැලිඩේන් අපි හරිට සටප් කරගන්න කියලා හයිට අපි බලමු කෝඩ්ඩගටික හිල්ලා මේ දේ කොහොමද අපි හරිට කරගන්නේ කියලා හරි දැන් අප මේ චප්ට එකෙදි ට්‍රයි කරගන්න ඕනේ අපේ ඇඩ් කරගන්න නෝට් එක අපේ ලෝකල් ස්ටෝරජ්ගේ සේව් කරගන්න පයි එහෙනම් අපි මුලින්ම මෙන මෙතනට ගිහිල් අපි මෙන මෙතන ඇඩ් ක්‍රියට නිව නෝඩ් කියල මෙන මේ ෆෝම එක පොඩ්ඩක් වැල්ඩියට් කරගමු වාට පුළුවන් ක්‍රියේට් නිව නෝට් පේජකට යන්න ප්‍රයිම මෙතන ෆෝම පොඩක් වැල්ඩියට් කරගන්න තමයි දැන් හදන්නේ වාට මතති ෆෝම් වැලඩේන් අපි හදාගන්න හැට කියෙලදුන් වාට කලින් සේක්ෂණ එක මං ආයත් වාල්ට කියල දෙන්න කොමද ෆෝම් වැලඩේන් ටි හදාගන්න කියලා මට ෆෝම් කියක සහ ටෙක්ස්ට ඩින් කන්ටෝලස් ටික හදාගන්න අවශ්‍යයි හරි මං මුලින්ම ෆයිනල් ෆෝම් කියකක් හදාගන්න ඉකල්ස් මේක ග්ලෝබල් කිය එකක් වෙන්න ඕනේ පදන්න ග්ලෝබල් කිය එක ස්ටේට් අපි දෙන්න ගෙන් මොන වගේ ග්ලෝබල් කිය එකක් පි කලපි දෙන්න ඕන සොරි මෙන මෙතන මේක ෆෝම් ස්ටේට් එක හරි දෙන්න අපි කන්ටෝලස් ටික හදාගන්න ඕනේ මං කන්ටෝලස් තුනක් හදාගන්න ඕනේ මගේ ටයිටල් එකට කැටගරිය එකට ඇන්ඩ් අපි හදාගන්න නෝට් කන්ටෙන්ට් එකට හරි මං ෆයිනල් ටෙක්ස්ට ඩිටින් කන්ට්‍රෝල් එකක් හදාගන්න රයිට් මේක මන් දෙන්න නෝට් ටයිටල් කන්ට්‍රෝලර් මේක ටෙක්ස්ට ඩිටින් කන්ට්‍රෝල එකක් රයිට් මට මේ වගේ තවත් දෙකක් අවශ්‍ය මං කොබිස් දෙයක් ගන්න නෝට් ටයිටල් එක නෝට් කන්ටෙන්ට් එකට ඕනේ ඇන්ඩ් මං අලුතෙන් නෝට් කැටගරියක් ක්‍රියේට් කරන අවස්ථාවදි මට කැටගරිය එකත් ස්ටෝ කරගන්න ඕන හරි ඇන්ඩ් අපි කැටගරිය එක සිලෙට් ඩොප් ඩවන්ෙන් සිලෙට් කරගති මං ඒක ස්ටෝ කරගන්න ස්ට්‍රිංක් හදාගන්න මෙතන ස්ට්‍රිං එකක් ස්ට්‍රිං මං කැටගරි කර දෙන්න මේක මං මුලින්ම අපි මේක එම්ටි ස්ට්‍රිං එකක් ඉදිරිදාගමු හරි ඊළඟට ඔයා මෙන මෙතන මේ ටෙක්ස්ට ඩිටින් කන්ට්‍රෝලර්ස් යූස් කරගන්න ඕන ඔයා මතක තුමේ ඩිස්පෝස් කරගන්න ඕනේ මම මේ කන්ට්‍රෝලර්ස් ටිකක් ඩිස්පෝස් කරගන්න රයිට් වඩ පුළුවන් වාගේ නෝට් ටයිටල් කන්ට්‍රෝල එක ඩිස්පෝස් කරගන්න ඊට පස්සේ වාගේ නෝට් කැටගරි කන්ට්‍රෝල එක ඩිස්පෝස් කරගන්න ඇන්ඩ් ෆයිනලි වාගේ නෝට් කන්ටෙන්ට් කන්ට්‍රෝල එකත් ඩිස්පෝස් කරගන්න හරි දැන් ෆෝම් කිය එකක් සහ කන්ට්‍රෝලස් ටික හදාගෙන තියෙන දැන් අපි කන්ට්‍රෝලස් ටික මේ වැලියුස් වලට ඇසයින් කරගන්න ඕන මුලින්ම අපි යන්න ඕනේ අපේ මේ තියෙන අපේ කැටගරියක් ක්‍රියේට් කරන මේකට අපි මුලින්ම මිනිමේ ටෙක්ස්ට ෆෝම් ෆිල් එකට දෙමු ඇවිල්ලා කන්ට්‍රෝල එකක් කන්ට්‍රෝල එක මන් දෙන්නම් මෙවිදන නෝට් කැටගරි කන්ට්‍රෝල එක ඊට කලින් මම මෙ මේ ෆෝම් එකට අපේ ෆෝම් ෆිල් එක දෙන්න ඕනේ ෆෝම් කිය අපි ක්‍රියේට් කරගත්ත ෆෝම් කියව මතකති රයිට් ෆෝම් කියක දුන්නට පස්සේ වාට පුළුවන් වෙන්න ඕනේ මෙන මේවයි වැලිඩේටර්ස් කියන ප්‍රොපර්ටිය එක ගන්න දැන් පුළුවන් වාට මේකට අවශ්‍ය වැලිඩේට එක ලියාගන්න මං කියනවා මෙන්න මෙතන දෙන වැලියු එක නල් වුණොත් හරි එම්ටි වුණොත් හරි මං කියන මෙන්න මෙතන අපි එන්ටර් කරගන්න වැලියු එක සමානයි නල් ඕ මෙතනින් එන්ටර් කරන වැලියු එක
dot is empty උනොත් තමයි මම මෙතන return කරගන්නවා. Please enter a category. Right? Else මම return කරගන්නවා null. මට මමත් return වෙන්න ඕනේ නැහැ මේක form එක හරියට validate වෙලා නම් තින්නේ. හරි අපි category එකට assign කරගත්තා. Right අපිට පුළුවන් මේ drop down එකටත් assign කරගන්න මෙන්න මෙතන drop down field එකට අපි පොඩ්ඩක් උඩට આવොත් ඔබට බලා ගන්න පුළුවන් අපේ මෙන්න මෙතන මෙන්න මේ drop down field එක මේ field එකෙන් ඔබට පුළුවන් මෙතන return වෙන්නේ කියන්නේ මෙතන drop down field එක මොනවද කියලා තියෙන්නේ දාගන්න මේක strings ඔබට string කියලා දාගන්න පුළුවන් right ඔබට පුළුවන් මෙන්න මේ drop down field එකටත් validate එකක් දාගන්න validator value එක ගන්න මෙතනින් select කරන value එක මෙතනදිත් ඔබට check කරගන්න පුළුවන් right if මෙතනින් එන value එක select කරගත්ත value එක null නම් ඕ මෙතනින් ගත්ත value එක is empty නම් මට පුළුවන් return කරගන්න please select a category else මට return කරගන්න පුළුවන් null කියන එක හරි ඊළඟට ඔයාලට තේරෙන්න ඕනක් මෙතන select කරගන්න category එක කොතන හරි අපි අපේ අර category කියලා create කරගත්ත මේවකට අපි assign කරගන්න ඕනේ ඉතින් ඔයාලට පුළුවන් ඒකට අපි යන්න ඕනේ මෙන්න මේ items කියන තැන මෙන්න මේ on change කියන method එකට මෙන්න මෙතනින් එන value එක string available වෙන්නත් පුළුවන් මම මෙතනට value කියලා දෙන්නම් හරි දැන් මේ එන value එක ඔයාලට පුළුවන් set state කරගන්න අපි හදාගත්ත category කියන එකට තමයි මම දාගන්න අවශ්‍ය වෙන්නේ category string එකට මෙන්න මේ value එක දාගන්න මම මෙතන value එක non nullable කියලා මෙතන ලකුණු කරගන්න අවශ්‍යයි right ඒ දේවල් ටික හරි ඊළඟට අපි අපේ title field එකටත් control එක දාගන්න ඕනේ ඔයාලට මතකද අපි create කරගත්ත note title controller එක and මම validate එක දාගන්න ඕනේ මෙන්න මෙතන value එක අරන් අපිට පුළුවන් බලන්න කලින් කරගත්ත විදිහටම තමයි මම ඒක නිසා මෙන්න මෙතන මේ validate එක මෙතනින් copy කරගන්න මෙන්න මේ validate එක හරි මෙන්න මෙතන බලන්න මම මෙන්න මෙතන title කියලා දෙන්න right දැන් පුළුවන් මෙන්න මේ control එක සහ validate එක දෙකම copy කරගන්න ඊළඟට මෙන්න මෙතන content field එකට යන්න මෙන්න මේ control එක note content controller එක please enter a මම මෙතන select කරන්නේ මෙන්න මෙතන අපි enter a title please enter your content හරි දැන් මොනවද අපි form එකේ validation set කරගෙන තියෙන. දැන් මම මේක restart කරගන්නම්. restart කරගෙන දැන් අපි මෙන්න මෙතන submit button එකට ඔය validations ටික හරියට දාගන්න අවශ්‍යයි. ඊට කලින් මම මෙන්න මෙතන අලුතෙන් form එකක් නැත්නම් අලුතෙන් date එකක් අපේ note එකක් add වෙද්දී අපි ඒක local storage එක store කරගන්න අවශ්‍යයිනේ. එහෙනම් මම ඒ method එක ලියාගන්නම් අලුතෙන් note එකක් save කරගන්න අවශ්‍ය method එක. ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. හරි අපි යමු අපේ නෝට් සර්විස් එකට හරි මම මුලින්ම එඩිට් නෝට් ඒ දේවල් වලට කලින් මෙන්න මේ ඔක්කොටම කලින් මම අලුතෙන් නෝට් එකක් ඇඩ් කරගන්න මෙතඩ් එක ලියාගන්න හරි මෙන්න මෙතන create initial notes load notes වලට යටින් මම මෙතන අලුතෙන් නෝට් එකක් method to add a new note හරි වඩ පුළා මේක ෆියුචර් මෙතඩ් එකක් විතර ක්‍රියේට් කරගන්න ෆියුචර්. ඔයා දන්නවා මොකක් හරිම ඇඩ් වෙනවා නම් මට මොනවත් රිටර්න් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම මෙතන ඇඩ් නෝට් කියලා දාගන්නම්. අනිවාර්යෙන් ඇඩ් වෙන්න අවශ්‍ය නෝට් එක පාස් කරගන්න ඕනේ මම. මේකට නෝට් කියලා අපි නම දෙමු. asynchronous. හරි. මම මේක try catch බ්ලොක් එකක් ඇතුලේ දාගන්නම්. end catch එරයක් ආවම මම එරයක සිම්ප්ලි print කරගන්න. එරය.2 string.
හරි දැන් මන් ට්‍රයි කරගන්න ඕනේ මගේ නෝට් ලිස්ට් එකට කී එක ඇතුළට ගිහිල්ලා මගේ වැලියුස් ටික ස්ටෝ කරගන්න මුලින්ම. ඒක නිසා මං දැනට ස්ටෝ වෙලා දින නෝට්ස් ටික ගන්න ඕනේ ෆයිනල් ඩයිනමික්. ඉතින් මේ දේවල් අපි කලිනුත් කරගත්තා. ඕල් නෝට්ස් equals await mybox.get කී එක පාස් කරගන්න නෝට්ස් කියන කී එක. ඉතින් මේ කී එක හරියට පාස් කරගන්න ඕනේවා. ඉලස්සේ ඕල් නෝට්ස් ටිකට වාඩ පුලම් මොකද කරගන්න තියෙන මට ඇඩ් කරගන්න විතරයි තියෙන්නේ මම මෙතනදී පාස් කරන අපේ අලුත් නෝට් එක. හරි නෝට් එක ඇඩ් කරගන්න ඊට පස්සේ await මං බොක්ස් එකට සේව් කරගන්න ඕනේ mybox.put කී එක නෝට්ස් ඊළඟට වැලියු එක ඕල් නෝට්ස්. හරිම ඇඩ් නෝට් කියන මෙතඩ් එක දැන් ඩිෆයින් කරගෙන තියෙන්නේ. දැන් අපි ක්‍රියේට් නෝට් කියන පේජ් එකේ මේ මෙතඩ් එක හරියට කෝල් කරගන්න ඕන. හරි මම මුලින්ම මගේ මෙන්න මෙතන අපාට මතක ඇති අපි අපේ රෝ එකේ අපේ තියෙන එලිවේටඩ් බටන් එකේ ඔන් ප්‍රෙස් මෙතඩ් එක මේ මෙතඩ් එක ඇතුළේ තමයි මුලින්ම කරගන්න අවශ්‍ය. දැන් මම මෙතනදී කරන්න හදන්නේ සේව් ද නෝට්. නෝට් එක අලුතෙන් ඇඩ් කරගන්න නෝට් එක අපි සේව් කරගන්න ඕනේ. දැන් මුලින්ම වැලිඩේට් එක හරහා අපි දැන් ෆෝම් කී එක හදාගෙන තියෙන නම් ෆෝම් කී එකේ බලන්න ඕනේ මම කරන්ට්ස් කරන්ට් ස්ටේට් එක නල් නල් බලන්නනේ මේක වැලිඩේට්ද කියලා. හරි වැලිඩේට් නම් විතරයි මං ඩේටා ටික ඇඩ් කරගන්න. හරි වැලිඩේට් නම් මං ට්‍රයි කරගන්නවා. ඔයාලට මතකද අපි නෝට් සර්විස් එකක් ක්‍රියේට් කරගත්තා නෝට් සර්විස් ඩොට් ඇඩ් නෝට්. ඇඩ් නෝට් කියන මෙතඩ් එක මෙන්න මෙතන ඇඩ් නෝට් කියන මෙතඩ් එක ඔයාලට මතකද අපි නෝට් එක පාස් කරගන්න ඕනේ මේකට. ඒක නිසා මං මෙතනින් අලුතෙන් නෝට් ටැග් හදාගන්න. මම මෙන්න මෙතනට අලුතෙන් නෝට් ටැග් හදාගන්න. අපි ඇඩ් කරගන්න යන නෝට් එක. හරි ඔයාලට පේනවා මෙන්න මේ දේවල් ටික මම පාස් කරගන්න ඕනේ අලුතෙන් නෝට් ටැග් හදාගද්දි. හරි මුලින්ම ටයිටල් එක. ඔයා දන්නවා ටයිටල් එක කොහොමද අපි ගන්නෙ? ටයිටල් එක ගන්න අපි ටයිටල් කන්ට්‍රෝලර් එකේ නෝට් ටයිටල් කන්ට්‍රෝලර් එකේ ටයිටල් කන්ට්‍රෝලර් එක ගත්තා. ඒකේ ටෙක්ස්ට් එක ගත්තා. හරි කැටගරි එක කැටගරි එකම තමයි. කන්ටෙන්ට් එකත් ඔයාලට පුළුවන් මේ විදිහටම නෝට් කැටගරි කන්ට්‍රෝලර් එකේ ටෙක්ස්ට් එක ගන්න. ඩේට් එක වදන්නවා ඩේට් ටයිම් ඩොට් නව. ඒ කියන්නේ අපි ක්‍රියේට් කරන ඩේට් එකනේ මේකට දාගන්න අවශ්‍ය වෙන්නේ ඩේට් ටයිම් ඩොට් නව. හරි දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන එක ක්ලෝස් කරගන්න. මම කැච් බ්ලොක් එකක් දාගන්න. එරර් එකක් આવොත් මං සිම්ප්ලි එරර් එක මම මෙතන print කරගන්නම්. එතකොට මට බලා ගන්න පුළුවන් මොකක්ද ආපු එරර් එක කියලා. error.toString. හරි. right. දැන් මම මෙන්න මෙතනට ID හුත් assign කරමු අපි. මොකද අපිට UUID package එකක් දාගත්ත නිසා UUID dot අපි බලමු v4 වලින් ගන්න පුළුවන් මං හිතන විදිහට UUID එකේ dot v4. අපි මෙන්න මේ UUID package එක import කරගමු. එතකොට තමයි උතන suggestions එන්නේ. බලන්න UUID UUID.dart කියන එකෙන් තමයි ගන්න ඕනේ. මං v4 කියන එකෙන් තමයි ID එක හදාගන්නේ. මං constant එකක් විදිහට මේක දාගන්න. මෙතනට comma එකක් එන්න ඕනේ. හරි. මම දැන් අලුතෙන් note tag add කරගත්තා. දැන් මට අවශ්‍යයි note tag add කරගත්තට පස්සේ පොඩි snack bar එකක් වගේ එකක් පෙන්වන්න. ඒ කියන්නේ අර පොඩි message එකක් අලුතෙන් note tag add වුණා. array එකක් අවුත් අලුතෙන් note tag add කරදී array එකක් ආවා. ඒ දේවල් මට පෙන්වන්න පුළුවන්. මං ඒකට අලුතෙන් method එකක් හදාගන්නම්. මං lib එකට ගිහිල්ලා අලුතෙන් lib එකේ අලුතෙන් folder එකක් හදාගන්නා. helpers කියලා. මේකේ මං අලුතෙන් folder එකක් හදාගන්නා snack bar කියලා. දැන් මම මෙන්න මේ ස්නැක් බා කියන ෆෝල්ඩර් එක ඇතුලේ මම ඩිෆයින් කරගන්නවා ක්ලාස් එකක් app helpers. දැන් මම මෙන්න මේකේ ස්නැක් බා එකක් පෙන්වන්න තමයි හදන්නේ. එහෙනම් මම මේකේ ස්ටැටික් මෙතඩ් එකක් විතර ඩිෆයින් කරගන්නවා ස්ටැටික් void show snack bar කියලා දෙමු අපි. right ඔයාලට පුළුවන් මේකට build context එක pass කරගන්න. build context එක මම context කියලා ගන්නම්. and මේක display වෙන්න අවශ්‍ය message එකත් වඩ පුළුවන් මේකට pass කරන්න string message එක. හරි මේ දේවල් ටික දුන්නට පස්සේ මට snack bar එකක් පෙන්වන්න පුළුවන් නෑ. ඔයාට scaffold message එකෙන් තමයි ඔක් ගන්න වෙන්නේ. scaffold messenger dot of බලමු අපි scaffold gmail නෙමෙයි scaffold messenger මෙන්න මෙතන තියෙන snack
ස්කෙෆෝල්ඩ් මැසෙන්ජ එක පොඩ චයිල්ඩ් වැඩක් නැහැ, මට කන්ටෙක්ස්් එක තමයි අවශ්‍ය. ඔ කටෙක්ස් ඩොට් මෙතන තිනවා ෂෝ ස්නැක් බා කියලා මෙතඩ් එකක්, වඩ පුළම් මෙන මේකට ස්නැක් බා එකක් රිටර්න් කරගන්න. හරි වඩ පෙන මෙන මෙතැන්ට කමයි එකක් දුන්නම් හරි ස්නැක් බාගක් අපි කටෙන්ට් එක තමයි මෙන මෙතන පාස් කරන මැසේජ්ක පෙස් යවාගන්න වශ්‍ය වෙන්නේ. මං ටෙක්ස්ට ජෙට්ටක් දෙන්න මේකට අපි මැසේජ්ක දාගමු වයිට් කමවලින් සෙපරේට් කරගමු. ඉටවස්සේ ටෙක්ස් ජෙට් එක හරි ඉළඟට අපි ස්ටයිලින් ටික දාගන්න ඕනේ. ස්ටයිල් ඇප් ටෙක්ස් ටයිල්ස්ල මම මෙතන ඇබ් බටන් කියෙනෙක දෙන්න, මට ගොඩක් ලොකු එකක් අවශ්‍ය නැහැ. ඉළඟට මන් ඩියවරේෂන් එක දාගන්න, ඩියවරේෂන් එක මට කොන්ස්ට් ඩියවරේෂන් සකන්ස් එකක් වගේ තිබ්බනං ඇති. හදැම්මං හෙල්පස්වට ඇල්ල මේ මෙතඩ ක්‍රියට් කරගත ස්නැක් බා එකක් වෙන්න සෝ ෂෝ ස්නැක් බා කියන එක. දෙම නෝටක් ඇඩ් කරගත්දි ස්නැක් බාගක් මෙතන පෙන්න්නමු. අපි නෝට්ටක් අලුතෙන් නැට් කරගත්දි දෙම මෙතන ස්නැක් බා එකක් පෙන්න්න. එනම් පුළන්ුවට ඇප් හෙල්පස් වල මෙතන තින ෝ ස්නැක් බා කියන මෙතඩ එක කටෙක්ස්ටකැන් මෙසේජික පාස් කරගන්න වශයි. අපි මේකට නෝට් සේව්ඩ් සක්සස් ෆුලි කියල මෙසේජ්ජක් දෙමු. මෙන මෙතැන්ට මේ මෙසේජ්ක නෝට් සේව්ඩ් සක්සස් ෆුලි වයිට්. දැන් අපිට මේ වගේම ස්නැක් බාගක් පෙන්න්න පුළා මොක්හරි එරයක් අවත් මට එරේක ප්‍රින්ට් කරන වගේම යුසර් දන්න හැන මේ කැන්සෝල් එක පින්ටට යුසගේ යුසින්ට පේස එක පින්ටෙන් ඕනයෝක මම මෙතන දෙන්නම් නෝට් සේව්ඩ් සක්සස් ෆුලි කියනෙකම නෙවේ ෆේල්ට සේව් නෝට් කියෙක. හරි දැන් මං නෝට්ටක් සේව් කරගන්න මෙතටික ක්‍රියට් කරන තින් දම මේ රීස්ටාර්ට් කරගන්න මගේ ඇපිකේෂන් එක මතකතු මේ ඇපිේෂන ්‍රස්ටාට් කරන මතකතය නලුතෙන් මෙතඩ්ඩා කලුතෙන් පැකෙජ්ක් වගේ මොහරි මට් කරගත්තම එක ගොඩක් හොඳයි. හරි දැන් අපි බලමු අලුතෙන් අපට නෝට්ටක් ඇට් කරගන්න පුළුවන් වෙයිද කියලා. හරි නෝට්ටක් ඇට් කරගන්න කලින් වාට මතකති අපි නෝට්ටක් ඇට් කරද විදි දෙයක් තින තියෙන මෙ මෙතන දැන්ට තියෙන කැටගරයා සිලෙට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන මෙතන මේ වගේ අපි දැනට තියෙන කටකරයක් මෙන මෙතන සිලෙට් කරගන්න පුළුව නැත්තන් යුස කනෙට තමන් කැමති කටකරයක් මෙතන් ටෙන්ට කරන්න පුළුව. බට මං මෙතන එකස් එක අවස්ථාව මෙතන හරිට මැනේජ් කරලා තියන්නේ මංක හරිට හදාගන්න ඕනේ. මං බලන්න මෙහෙම විජට් එකේ දැම්මං ස්නව කටකරි කියෙන ට තේන ඇට් කරගන්න හෙන දැන්වාට තේරනු මෙතන් මං ගැන්න වශ වෙන්නේ කටගරි කන්ටරෝල එකෙන් නෝට් කැටගරි කන්ටරෝල එක තිය ටෙක්ස්ට එක තමයි මං මේකට සයින් කරන්න වශවෙන්. එල්ස් මං නෝමල් ටගරිකතම මේකට සයින් කරගන්න වශවෙන් යි ම හිතන එක තේර නැතිවල්ට යිට ඒවගේ මතමයි මෙත ස්නැක් බාග පෙන්නොම අනිවාර මේ ෆිල්ස්ටිකත් ක්‍රිය කලිය කරගන්න මතක තියාගන්න මං මෙන මෙතන ෆිල්ස්ටික කලිය කරගන්න හෝදන්නවා. නෝට් එකගේ කැටගරි කන්ටරෝල එකන අවශ්‍ය වෙන්න ත් නැහැ නෝට් එක කටන්ට් කන්ටරෝල එක වාඩ පුළුවන් කලිය කරගන්න ඇන් නෝට් එක ටයිටල් කන්ටරෝල එකත් වාඩ පුළුව ලිය කරගන්න ලිය කරගත්තට පස්සේ මං ආයත් නැවිගේට් එන්නන මගේ නෝට්ස් පේජ්කට මුදම මෙ මෙතන සේවගෙන බටනෙ ලික් කරගත වට පෙන තැන් ෆෝම් වෙලේෂන් සඩ කරන සේවගෙන බටනෙ ලික් කරගත පස මං ආයත් මෙම පේජ්කට යන්න ඕනේ. එහෙනම් මට පුළුවන් නැවිගේෂන් එකක් හදාගන්න වඩ මතකති ඇප්‍රවට එක ඇප්‍රවටර් ඩොට් රවටර් ඩොට් පුෂ් එතන ගෝ කියන එක ගත්තත් හරි මම මෙතන ගෝ කියෙනෙක් ගන්න ගෝ ඔයාට මතකද අපි ක්‍රියේට් කරගත්ත පේජ් එක නෝට්ස් කියන පේජ් එක. හරි මන් නෝට්ස් කියන පේජ්කට මෙතැනින් යන්න රයිට්. අපි දැම් බලමු අපි හැමදේම හරියට කරගත්තනම් මෙතන වැඩ කරගන්න ඕනේ. මං මෙන මෙතන ඇඩ් කරගන්න මං අලුතෙන් නෝට්ටක් ක්‍රියේට් කරගන්න අපි බලමු නෝට්ටක් ක්‍රියේට් කරගම අපි පර්සනල් කියන එක ඇතුළේ. හරි මං මෙන මෙතන පර්සනල් කියනෙකට මං නෝට්ටක් ඇඩ් කරගන්න මං මෙන මෙතන මේ ඩීටේල්ස් එක මම මෙතනට පේස්ට් කරගන්න සෙල් මනේජමට අපි මෙතන මෝජී කුද්දාගමු ඇන් අපි කටෙන්ට් එක විදිහට මෙන මෙතන මං කටෙන්ටක් කොපි කරගන්න ටික දිග කටෙන්ටයක් මං කොපි කරගන්න පෙන්න්නවාට ඇති ඒදවල් ලස්සට ඩිස්පලේ වෙන හැටි මේක පේස්ට් කරගමපුයි රයිට් වාඩ වෙනවා. අපි දිග කටෙන්ටක් ලේස් කරගත්තා කැටගරියක් කැට් කරගත්තා රයිට් වාඩ පුලා මෙන මෙතන කැටගරියක් සිලෙට් කරගන්න මේක සේව් කරගත්ත වාඩ පෙන මෙතන සේව් නෝට් කෙනෙක ඇඩ්ඩුනා මෙතන පෙවරුණ අපිට තාම හරියට පෙන්වන්න අප ස්කැෆෝල්ඩ් එක අපි හරිට එතන අප ස්කැෆෝල්ඩ් මැසෙන්ජ එක හරිට සටප් කරගන්න ඕනේ වාට පෙන බට් වාට පෙන පර්සනල් වලට නෝට්ස් දෙයක් ඇඩ්ඩලා තියෙනවා ඇන් මෙතන ගියාට පස්සේ වාට පෙන මෙන මෙතන සෙල් මනේජ්මන් කියන එක අපි බලමු මෙතන හරියට අපේ කැටගරිය එක
ක්‍රියේට් නෝට් කියන එක අපි අපේ කැටගරිගේ කන්ටෙන්ට් එකට ඇඩ් නැහැ. නෝට් කැටගරි කන්ට්‍රෝල අපි කන්ටෙන්ට් එකට කැටගරි කන්ට්‍රෝල් එක දාලා තිනවා. මට වැරදිලා තිනවා. නෝට් කන්ටෙන්ට් කන්ට්‍රෝල් එක එන්න ඕනේ. හරි. නෝට් කන්ටෙන්ට් කන්ට්‍රෝල් එක අපි ඒක පස්සේ එඩිට් කරගමු. රයිට්. මට ස්නැක් බා එක හදාගන්න ඕනේ දේවල් කිහිපයක් මෙතන වෙනස් වෙන්න ඕනේ. ස්නැක් බා එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වගේ දේවල් ටිකක්. රයිට්. ඔයාලට පුළුවන් මේ ස්නැක් බා එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක හදාගන්න. මම මෙතන දෙන්නම් ෆේවරිට් ෆ්ලෝටින් ඇක්ෂන් බටන් එක දෙන්නම්. මට නිතරම එකට ෆේවරිට් ඇක්ෂන් බටන් කියලා මම කියවෙන්නේ. මං FAB එකේ කලර් එක දෙන්නම්. හරි. අපි බලමු දැන් අලුතෙන් නෝට් එකක් ක්‍රියේට් කරගෙන. ක්‍රියේට් නිව් නෝට්. කැටගරි මං සිලෙක්ට් කරගන්නම් හොබි. අපි නිකන් නෝට් එකක් මම මෙතන Google එකෙන් හොයලා මෙතන පේස්ට් කරගන්නම්. නැත්නම් එකට ගොඩක් වෙලා යනවා මං ටයිප් කරගන්න ගියාම. මම මෙන්න මෙතන මේක මෙතනට පේස්ට් කරගන්නම්. මෙන්න මෙතනට මේ ටෙක්ස්ට් එක කොපි කරගෙන මම මේ Google එකෙන් හොයාගත්ත ටෙක්ස්ට් එකත් තමයි මෙතනට පේස්ට් කරගන්නේ. රයිට්. හරි. රයිට්. වාට පුළුවන් දැන් මේකටත් අවශ්‍ය නම් වාට පුළුවන් මේ මේකටත් අවශ්‍ය නම් වාට පුළුවන් ඉමෝජි සෙට් කරගන්න. ඒක කිසිම ඉෂුව එකක් නැහැ. වාට පුළුවන් සේව් කරගන්න. රයිට්. වාට පේනවා දැන් කලයක හරියට ඇඩ් වෙලා තියෙනවා. රයිට්. වාට පේනවා දැන් හොබි කියන එක යටතේ ඇඩ් වෙලා තියෙනවා. අපි නෝට් එක දැන් අපේ කන්ටෙන්ට් එකත් වැටලා තිනවා. සමහර වෙලාවට වාට මෙන්න මෙතන නෝට් එක සේව් කරගෙන එන්ටර් කරගත්තら මෙතන හොබි කියන එක නැත්තම් ඕනම නෝට් එකක් යටතේ අපි ඇඩ් කරගත්තら මේක වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇඩ් කරගෙන මේ ස්ටේට් එක සේව් කරගත්තට අපේ මෙන්න මෙතන තියෙන මේ ස්ටේට් එක සේව් වෙන්නේ නැහැ සමහර ලාවට. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ වාට හදාගන්න පුළුවන්. දැනට මම ওই ප්‍රශ්නේ හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. තාම අපි ස්ටේට් මැනේජ්මන්ට් වගේ ගැන කතා කරන්නේ නැත්තේ නැති නිසා මම මෙන්න මෙතන මේක පුෂ් කියන එකෙන් වෙනස් කරගන්නම්. රයිට්. අපි මේ print statements ටිකත් අයින් කළා දාමු අපිට දැන් මේ දේ හරියට වැඩ කරගන්න නිසා. මම දැන් මේක restart කරගන්නම් අපේ application එක. හරි. මම notes කියන එකට ගිහිල්ලා note tag add කරගන්නම් මෙන්න මෙතනින්. create a new note. අපි category එක select කරගමු hobby වගේ. අපි මෙන්න මෙතනින් sample data ටිකක් මෙතනට මම paste කරගන්නම්. paste save කරගන්න. right. වාඩ වෙනවා දැන් මෙතන ලස්සන්ට මේක update වෙනවා. අපේ snack bar එකේ duration එක මම පොඩ්ඩක් වැඩි කරගන්න දෙකක් වගේ. right. අපි work යටතේ එකක් add කරගෙන බලමු. work මම තව මේ data එකක් මම මෙතනින් Google එකෙන් copy කරගන්න. paste එකත් අපි දාගමු. මෙතනට පේස්ට් කරගමු. අපි පේස්ට් කරගන්න නම් මෙන්න මෙතන උඩ ක්ලික් කරගෙන ඉන්න ඕන ටිකක් කරලා ඊට පස්සේ පේස්ට් කියන ඔප්ෂන් එකේ නම් මොකද අපිට කොපි පේස්ට් කරගන්න බෑ. මේක තියෙන්නේ මොබයිල් එකක්. අපි සාමාන්‍යයෙන් මොබයිල් එකක කොපි පේස්ට් කරගන්නකොට වාදන්න අපි පොඩ්ඩක් ටච් කරන් ඉන්නකොට අපිට අර කන්ට්‍රෝලර්ස් ටික එනවනේ. රයිට්. මම මේක සේව් කරගන්නම්. රයිට්. වාඩ වෙනවා. දැන් මේ නෝට්ස් ටික අප්ඩේට් වෙන ලස්සන්ට. හරි. අපි පිටිපස්සට ගිහිල්ලා ආයෙත් නෝට්ස් page එකට යමු. ඒත් මේ නෝට්ස් ටික හරියට තියෙනවා. අපි work කියන එකට ගියාට පස්සේ work කියන කැටතේ තියෙන notes ටික තියෙන. දැන් අපිට අවශ්‍ය වෙන මෙන්න මේ note tag click කරගත්තට පස්සේ සම්පූර්ණ note ටික view කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මම මේක zoom out කරගන්න පොඩ්ඩක්. ඔයාට බලා ගන්න පුළුවන් මේ UI එක. right. මෙතන ඔයාට මේ UI එක බලා ගන්න බැහැ තාම. මං ඒක හදා ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ note tag click කරගත්තට පස්සේ සම්පූර්ණ page එකේ note එක බලා ගන්න අවශ්‍යයි. delete කරගන්න edit කරගන්න methods ටික මං හදාගෙන තියෙන්නේ. අපි methods ටික මේ buttons වලට assign කරගන්න අවශ්‍යයි. මෙතන edit කරද්දි ආයෙත් user යන්න ඕනේ මෙන්න මෙතන. හිතන්නකෝ edit කරගද්දි ආයෙත් user යන්න ඕනේ මේ page එකටම තමයි. but select කරගත්ත note එකේ details ටික මේවට already fill වෙලා තමයි එන්න අවශ්‍ය. එතකොට user ට පුළුවන් මෙතන අවශ්‍ය දේවල් ටික edit කරගන්න යාට. හරි. දැන් අපි ඔන්න ඔය ටික හදාගන්න අවශ්‍යයි. රයිට්. දැන් අපි දැක්කා කොහොමද ෆෝම් වැලියුේෂන් සෙට් කරගෙන මෙන්න මේ ඇඩ් කරගෙන මෙන්න මේ ෆෝම් එක හරියට වැලියුේට් කරගෙන තමයි අපි දැන් ලෝකල් ස්ටෝරේජ් එකේ මේ දේවල් සේව් කරගන්නේ. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි කොහොමද ෆෝම් වැලියුේෂන්ස් අපි ඇඩ් කරගත්තේ කියලා. දැන් මට අවශ්‍යයි ඊළඟ පාර්ට් එකේදී මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලට පේන්න ඕනේ මෙන්න මෙතන එක නෝට් ටැග් හිතන්නකෝ මේ සිංගල් නෝට් ටැග් කියු කරන page එකේදී මේ නෝට් ටැග් මට ඩිලීට් කරගන්නෙන් එඩිට් කිරීමේ හැකියාව දෙන්න ඕනේ. කියන්නේ CRUD operations දෙක මං හරියට කරගන්න අවශ්‍යයි. හරි.
දැන් අපි බලමු මෙන්න මේ CRUD operations දෙක අපි හරියට කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මතක තියපි මේකට methods දෙක setup කරගන්න අවශ්‍යයි. Node service එකට ගිහිල්ලා අපි node tag edit කරගන්නේ කොහොමද, node tag delete කරගන්නේ කොහොමද කියලා methods දෙක අපි setup කරගන්න අවශ්‍යයි. ඒක අපි හදාගෙන අපි දැන් බලමු මෙන්න මේක UI එක වශයෙන් අපි කොහොමද මේ දේවල් ටික හරියට setup කරගන්නේ කියලා ඊළඟ section එකේ.